රන්වන් පැහැති සමකට ආරක්ෂිත පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවීටා ගැන කතා කරන තමයි අපි දැන් සූදානම් ඉන්නේ විශේෂයෙන්ම අද දවසේදී අපි බයෝවීටා රේඩියන් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න මේ වෙලාවේ මගේ සහයක එකතු වෙලා ඉන්නවා සමුද්‍ර රණතුංග ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනී ඒ වගේම නිරූපණ ශිල්පිනී ආයිබන් සුබදේශනා. ඒ වගේම මහේෂිකා බණ්ඩාර මෝස්තන නිරූපණ ශිල්පිනී අක්කා දෙකක එකතු වෙලා ඉන්න ආයිබන් කියලා පිළිගන්නවා. ඉතින් මම කැමති මුලින්ම මේ මහේෂිකාගේ පැත්තට යොමු වෙන්න. මහේෂිකා ගොඩක් වෙලාවට අපි ඔබව දකින්නේ මේ ब्राइडल मॉडलिंग वाला अभी कथा करूँ मुझे क्या ना ओ डेम ब्राइडल मॉडल वाला अलग में ट्रेंड के न्यूट मेकअप ने इतिंग ए विधि हटा सुंदर माना आलिया की विधि हटा दाखिने मिनी से दाखिने के तमाहे बालापुरत्तु है और दुगाना पेरुम पुरा ला एक्कम एक वातावरण जीविते लस्सन दावसात लस्सन विधि हटा තමයි මනමාලියක් කියන්නේ. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක නියුඩ් මේකප් ට්‍රෙන්ඩ් එකත් එක්ක දැන් ගොඩක්ම පිරිස බලාපොරොත්තු වෙන්නේ ඒ ස්වභාවිකත්වයේ. ඉතින් ඒ ස්වභාවිකත්වයත් එක්ක සුන්දර මලාරියක් වෙන එක තමයි මම කරන්නේ. දැන් හරි අපි කතා කරොත් එහෙම දැන් ඔබ කියන විදිහ දැන් නියුඩ් මේකප් තමයි මේ දවස්වල ට්‍රෙන්ඩ්. කියන්නේ නැචරල් මේකප් එක තමයි අපි හැමෝම කැමති. එතකොට දැන් බයෝවීටා වලින්ද ඔබගේ මේ පැහැය ඒ විදිහට හරව ගන්න පුළුවන් කමක් ලැබුණේ? ඔව් ඇත්තටම පැහැය කියන්නේ මෙහෙමයි. පැහැදිලි කියන්නේ සුදුත් නෙවෙයි ක්ලියර් වෙන්න ඕනේ. ඒක ඇහැට ප්‍රිය වෙන්න ඕනේ. සමහරක් සුදු වුණාම ඒක ඇහැට ප්‍රිය නෑ. නමුත් කොච්චර අපි පැහැපත් උනත් අපේ මුහුණේ මොනවා හරි පුංචි ඩැමේජ් එකක් තිබුණත් අපි කොච්චර සුදු වුණත් පැහැපත් උනත් ඇහැ යන්නේ ඩැමේජ් එකට. ඉතින් මුලින්ම අපි හිතන්න ඕනේ මූණේ මොනවා හරි ඩැමේජ් එකක් අපේ තියෙනවා නම් ඒක යටපත් කරගන්න. ඒක නැති කරගන්න. ඊට පස්සේ අපි පැහැය ගැන හිතන්න ඕනේ. හරි. මේ පුංචි බඩුවක් ගෙනාවා. දැන් ඔය ක්ලියර් ස්කින් එක සහ නියුඩ් මේකප් එක ගැන කතා කරද්දී මේ නියුඩ් මේකප් එක හැමතිස්සෙම හරියන්නේ ගොඩක් කලාවට ඊවන් නැත්තම් අර මේ පැහැදිලි හැමකට කිව්වා වගේ. ඉතින් එතකොට මහේෂික තරහ වෙන එකක් නැහැ. අපි මම එක්සැම්පල් එකක් අරගෙන ආවා යාගෙම ඡායා රූපය ඒ දවස්වල යා මේකප් එකත් එක්ක ඉන්නකොට ඇක්නි තිබුණා ගොඩාක් තදට ඇක්නි තිබුණා අපි බලමු ඒ ඡායා රූපය වේවි බලන්න අපිට එතකොට පැහැදිලි කරන්න පුළුවන් කොච්චර අපි නියුඩ් මේකප් එකක් දැම්මත් ඔන්න ඔය විදිහට ඔය තත්වයේ තියෙනකොට ඒකේ ලස්සනක් පේන්නේ නැහැ එතකොට නියුඩ් මේකප් එක ගොඩක් දෙනට කරන්න හරි අමාරු වෙනවා නේද මහේෂිකා ඉතින් මේ ඒක මං අහන දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා අපිට ගොඩාක් තියෙන ප්‍රශ්න තමයි කුරුලෑ ඇතිවීම එතකොට දැන් කතා කරොත් මොකක්ද මේ බයෝවීටා වල මේ බයෝවීටා රේඩියන්ට් වල තියෙන විශේෂත්වය දැන් කුරුල ඇතිවීම ගැන එතනින් පටන් ගමුක කතාව මොකද දැන් කුරුල සාමාන්‍යයෙන් අවුරුදු 17 18 නව යෝනියේ ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට කුරුල ඇති වෙනක සාමාන්‍යයි. අපි පිම්පල්ස් කියලා තමයි හඳුන්වන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ගොඩක් වෙලාවට සුදු වීම සම්බන්ධයෙන් සුදු වෙන එක රැල්ලක් වෙලා තිබුණානේ පහුගිය කාලේ දැන් ගොඩාක් මේ වෙනකොට ගොඩාක් දෙනෙක්ගේ සුදු වීම පස්සේ හඹා යන එක නවත්තලා තියෙන්නේ. නමුත් ওই සුදු වීම රැල්ලක් වෙලා තියෙනකොට ගොඩාක් කලාවට ඔය එක එක මේ මෙන්න සුදු වෙන්න කියලා නිෂ්පාදන වෙළඳපොළට අධි මාත්‍රාවන් එක එක අන්තර්ගතයන් එකතු කරගෙන අධි මාත්‍රාවන් එකතු කරගෙන ආවහම අපේ කටේ පස්සේ ගියා. ඔය දේවල් පාවිච්චි කරේ විශේෂයෙන්ම ඔය සප්ලිමන්ට්ස් වර්ග සහ ක්‍රීම් ෆේස් වොෂ් මේ දේවල් එක්ක ඉඳලා අවුරුදු 17 18 වෙන හොඳට තියාගෙන හිටපු මොනවල් ටික අවුරුදු 25 30 වෙනකොට කුරුලෑ තත්වයන් සාමාන්‍යයෙන් නැති වෙලා යන කාලෙ වෙනකොට ගොඩාක් කලාවට මේ ඇක්නි තත්වයන් අපි දකිනවා දැන් සාමාන්‍ය කුරුලෑ දකිද්දී අපි මහේෂිම ගමු එක්සැම්පල් එකට එන්නේ මේ කම්බුල් දෙකේ මොකද ඒ හැටි තමයි ගොඩාක් දෙනෙක්ගේ මේ ටී සෝන් එක තමයි ඔයිල් වෙන්නේ හැබැයි මේ මේ වයිට්නින්ග් දේවල් නිසා කුරුල ඇති වෙන දේවල් කතා කරද්දී ගොඩාක් වෙලාවට මේ ජෝ ඒරියා එකේ මේ මොනවද කියන්නේ මේ ජෝ එක හරිය තමයි කුරුල ඇති වෙන්නේ. ඒක අපිට ඒකේ වෙනසක් ගොඩාක් දෙනෙක්ගෙන් බලා ගන්න පුළුවන්. ඒතකොට මේ ඇක්නිත් එක්ක නැත්තම් විශේෂයෙන්ම මේ බ්ලීචින් ආසාදන නිසා ඇති වෙන කුරුලෑ තත්වයන් වලට අපි හැම වෙලේම රෙකමන්ඩ් කරන්නේ රේඩියන්ට් ගන්න කියලා හේතුව තමයි ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ කුරුලෑ ටික සනීප කරගෙන ඉඳන් ගොඩාක් වෙලාවට මේ කුරුලෑ තියාගෙන එහෙම නැතුව බ්ලීචින් ආසාදන නැති අයටත් මේක ගන්න පුළුවන්. නමුත් කුරුලෑ තියාගෙන ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි අනේ මේ කුරුලෑ ටික චුට්ටක් අඩු වෙලා තියෙන්නේ මට බැරිද ගෝල්ඩ් ගන්න. එහෙම කතා කරාට මම හිතන එක ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ගැටලු තියෙනවා. මොකද මම හිතන්නේ මට වඩා හොඳට මහේෂිකම් දන්න ඇති කුරුලා එනකොට මූණ හරිම ඔයිලි. එතකොට අපි මෙතන ඉඳන් ගේට් එක ගාවට ගිහිල්ලා ආවත් මූණ මේ නිකන් අර තියෙන පැහැදිලි අර ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒක තමයි අංක එක. ඊට පස්සේ ආපු පිම්පල්ස් වල ඔහෙම මෙහෙම් පැච් හිටිනවා වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඕවත් කුරුලෑ තත්වයන් තමයි. ඒවා මුළු මූණෙම තියෙද්දි අර
කෙනෙක්ට ප්‍රසන්න නෑ මේ මුණ. ඉතින් ඉස්සෙල්ලාම අපි පැහැය ගන්න කලින් ওই දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බයෝවිටා රේඩියන් පාවිච්චි කළා ඒ තත්වය निराකරණය කරගත්තට පස්සේ පුළුවන් අනිවාර්යයෙන්ම අපි අනිත් නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න. ඔව් ඉතින් මම හිතන්නේ අපිට මේ වීඩියෝ ක්ලිප් එකක් බලන්න පුළුවන් කමකුත් තියෙනවා මහේෂිකාගේ. ඉතින් අපි ඒක බලන ගමන්ම කතා කරමු. අපි මේ දකින්නේ මේ ක්ලියර් ෆයනස් එකක් බයෝවිටා රේඩියන් හරහා ප්‍රතිඵල ලබාගත් මහේෂිකාගේ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් हाय इतने अभी देख के महेशिका के लास्ट ना वीडियो क्लिप पे का अभी कथा करूँ मुने में तो ना दी बायोवीटा गने कथा करो ते हैं ना कुरुले समकट आवश्यक नहीं द फेस वॉश का कतरे क्रीम बारी ते को हम द मुआनी बारे मावा शे महेशिका को हम दवा मना द करे पाविचिकरा गोड़ाक देवा एकिंस मगे समय तीबुना डैमेज के वैडी हुना मोने तीबुना एर तेक का मामा बायोवीटा रेडिएंट के तो मारुए ना तेक का मैं तेरे पाविचिकरे ना द මේක නම් මේක නෙමෙයි ඇත්තටම මේක මෙතන තියෙන ඔයිලි ස්කින් සඳහා කියලා අනිවාර්යයෙන්ම මේ අපේ සෙන්සිටිව් ස්කින් එක සඳහා තියෙන ෆේස් වොෂ් එකට යන්න ඕනේ. දැන් කුරුලෑවලදී මහේෂිකා දැන් කියවන එක එක දේවල් අපි try කරනවා. සමහර අය රේඩියන් ගන්න ගමන් බාහිරින් විවිධාකාර ක්‍රීම් ಜಾති ගන්නවා. එයි මොකද එකපාර පැහැය ගන්නත් ඕනේ, එකපාර කුරුලෑ නැති කර ගන්නත් ඕනේ. ඉතින් එතකොට මේ ඔක්කොම පටලැවිලා එක දෙයක්වත් හරියට වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමදාම කියන්නේ කුරුලෑ තියෙන කෙනෙක් මුලින්ම යන්න ඕනේ අපේ රේඩියන්ට් එකත් එක්ක. මම රෙකමන්ඩ් කරන්නේ සෙන්සිටිව් ස්කින් සඳහා තියෙන ෆේස් වොෂ් එක නමුත් මගේ අතේ තියෙන ඔයිලි ස්කින් මේකත් පාවිච්චි කරන්න පුළුවන් බ්ලීචින් ආසාදන නොවන කෙනෙක්ට මොකද බ්ලීචින් ආසාදන තියෙන කෙනෙක්ගේ ස්කින් ටයිප් එක අනිවාර්යයෙන්ම සෙන්සිටිව් ඒක අපිට හඳුනා ගන්න පුළුවන් අවුව යන්න බෑ මහේෂික මේ මූණ දැවිල්ල හැදෙනවා එතකොට ඒකේ පිම්පල්ස් එන විදිහේ රටාව වෙනස් වෙනවා සහ ඒක දැක්කම තේරෙනවා ඒක ස්කින් එකේ තියෙන ප්‍රകൃති හැම විකෘති වෙලා කියලා ඉතින් එතකොට ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕනේ සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් දැන් මහේෂිකාට වගේ නම් මේක ගොඩක් හොඳයි මොකද එයා කිව්වා යාට එයාගේ උපතින්ම මේ හැම ඔයිල් වෙනවා ඒතර ඔයිලි ස්කින් එකට අපේ ඔයිලි ස්කින් සඳහා තියෙන මේ ෆේස් වොෂ් එකට යන්න පුළුවන් ඊට අමතරව අපේ න්‍යූට්‍රල්ස් එක පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මොකද විවිධාකාර ක්‍රීම් ගාගෙන ඇවිල්ලා විශේෂයෙන්ම වයිට්නින් ලයිට්නින් සමහර විට මුකුත්ම නැ මේ කොයි හරි අගක චුට්ටක් දාලා තිනවා ලයිට්නින් කියලා ඉතින් අපේ කට්ටිය දන්නේ නැතුව අරගෙන ගානවනේ ඊට පස්සේ අපිට ප්‍රතිඵල බලා ගන්න බෑ ඒතර මේ න්‍යූට්‍රල්ස් එක කියන්නේ ස්කින් එක න්‍යූට්‍රල් කරලා දෙනවා ඒ කියන්නේ තුලිත කරනවා අපි හැම වෙලේම ෆේස් වොෂ් එකකින් වුණත් මුණ හේදුවට පස්සේ අපේ හැමේ තියෙන තුලිතභාවය වෙනස් වෙනවා ඉතින් ඒ pH අගේ හැම තබා ගැනීම තාමත්ම වැදගත් වෙනවා ඊට අමතරව මේකේ අන්තර්ගත වෙලා තියෙන අන්තර්ගතයන් නිසා හැම පිරිසුදු කාරකයක් විදියට ඒකට සුවපත් කාරකයක් විදියට අපේ න්‍යූට්‍රලයිස් එක වැඩ කරනවා. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඕනම කෙනෙක්ට සහ එළියට යනකොට මේක සන් ප්‍රොටෙක්ෂන් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇලෝවෙරා අඩංගු වෙලා තියෙනවා. අපි දන්නවා ඇලෝවෙරා කියන්නේ හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් කියලා. ඉතින් ඕනම කෙනෙක්ට න්‍යූට්‍රලයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ තියෙනවා නම් කිසිම ආලේපණයකට යන්න එපා. මොකද ක්‍රීම් බේස් දේවල් අපි කුරුලෑ තියෙන මූණකට ගාන්නේ නැහැ හැම තිස්සෙම ජෙල් බේස් එකක් තමයි ගන්න. ඉතින් ඒකත් අපි දැනගෙන කරන්න ඕනේ. මොකද ජෙල් බේස් කියන්නේ ඒක වෝටර් බේස්, ක්‍රීම් බේස් කියන්නේ ඔයිල් බේස්. එතකොට තෙල් තියෙන එකක් තවත් මූණට තෙල් තියෙන හැමද තෙල් ගෑවහම ඒක හරියන්නේ නැහැ. ඉතින් හැම තිස්සෙම ඒකට යන්න ඕනේ ජෙල් බේස් එක. ඉතින් මේ දේවල් මේ කරුණු කාරණා හරියට දැනගෙන කළොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න මම නැවතත් කියන්නම් වයිට්නින්, ලයිට්නින් කියන ලේබල් වල තියෙන දේවල් යටතේ තියෙන දේවල් ගැන කතා කරන්නවත් එපා. මොකද අද වෙනකොට ඒ ගැන කතා කිරීම පව ප්‍රචාරණය කිරීම පව වාර්ණ්‍ය වෙලා තියෙන්නේ සහ නිෂ්පාදන පාවිච්චි කරලාදී බලන්න කවුරු හරි කියනවා නම් මේක පාවිච්චි කළා ඔබට සුදු වෙන්න පුළුවන් කියලා. ඒ ගැන ගොඩාක් හිතන්න අනිවාර්යයෙන්ම නැත්නම් ඔබේ සම පරිස්සම් කරගන්නට තව කවුරුත් එන්නේ නැහැ. ඔබටම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තමන්ම පරිස්සම් කරගන්න ඕනේ තමන්ම තමයි. අනිවාර්යයෙන්. එහෙනම් අද දවසේදී අපි කතා කරේ බයෝවීචා ගැන. මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න කැමති ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 68 56 734 071 68 56 734 ඒ වගේම ඔබට පුළුවන් මේ ලිපිණයට ආයු ෆාමා ඇන් න්‍යුට්‍රා පුද්ගලික සමාගම නොමර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර ආයු ෆාමා ඇන් න්‍යුට්‍රා පුද්ගලික සමාගම නොමර 45 ශ්‍රී මහා විහාර පාර පානදුරකින් අදවසේදී බයෝවීටා ගැන කතා කරන එකට බොහොමත්ම ස්තුතියි